अल्टिमेट मेडिकल सेगमेंट के अदापिवाल मुनगहेने टीक कालेकट पस्से एकट हेतु तमय अल्टिमेट मूवी सेगमेंट के रेंज कियन यूट्यूब मूवी सीरीज के पलवेनी एपिसोड एक अपि गिय सतिये लॉन्च करपु एक इतिन ए मूवी एक नरमन्न कियला ओयालट आराधना करन गमन दैन अपि यमु अद अपे मातृकावट एस्यट सम अवपह गैन्वीम एहेमत नत्तम एस्यट सम कलुवीम ඇස්සයට සම එල්ලා වැටීම සහ රැලි වැටීම කියලා කියන්නේ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශ්වයේම තියෙන ගැටලුවක්. ඒ නිසා අපි අද කතා කරන්න හිතුවා මේ ගැටලුව අවම කරගන්න අපිට භාවිතා කරන්න පුළුවන් සරල දේවල් පහක් ගැන. එකතු වෙන්න අපිත් එක්ක. මේ අල්ටිමේට් මෙඩිකල් සෙග්මන්ට් එක. ඕනිම කෙනෙක් දිහා බලනකොට මුලින්ම අපේ අවධානය යොමු වෙන්නේ ඔහුගේ හෝ ඇයගේ ඇස්වලට. ඇස් කියලා කියන්නේ සංනිවේදනයේ සඳහා භාවිතා කරන්න පුළුවන් ඉන්ද්‍රියක්. අපි දන්නවනේ ඇස් වලින් කතා කරන්න, hina වෙන්න වගේම අදහස් හුවමාරු කරගන්නත් පුළුවන්. COVID-19 වසංගත තත්ත්වයත් එක්ක මාස්ක් භාවිතයට පුරුදු වුණාට පස්සේ අපි වෙනදටත් වඩා වැඩියෙන් ඇස් වලින් hina වෙන්න කතා කරන්න පුරුදු වුණා. අපි මුලින් කතා කරපු ඇස් ආශ්‍රිතව ඇතිවන ඇස්යට සම කළු වීම ඇස්යට සම එල්ලා වැටීම සහ රැලි වැටීම කියලා කියන තත්ත්වයන් ඇති වුණාම මුහුණට වෙහෙසකාරී බවක් ඇති වෙනවා. ඒ වගේම තමයි වයසට වඩා වයස්ගත පෙනුමක් ඇති කරන්නත් මේ තත්ත්ව හේතු වෙනවා. මේ නිසාම මේ ගැටලුව වලට මුහුණ පාන ගොඩක් දෙනෙක් මානසික පීඩාකාරී තත්ත්වයන්ට පවාපත් වෙනවා. ස්වභාවිකවම ඇස් වටා තිබෙන සම ඉතාමත්ම තුනී. ඒ වගේම ගොඩක් සංවේදී. ඒ නිසා ඇස්සට තිබෙන සමට ඩැමේජ් වෙන්න තියෙන අවස්ථාවන් ගොඩක් වැඩි. අපි මුලින්ම කතා කරමු ඇස්සට සම අවපහ ගැන්වෙන්න සම එල්ලා වැටීමට හේතු මොනවද කියලා. ප්‍රධානම හේතුවක් තමයි අපේ අහිතකර චර්යා රටාවන්. අධික ලෙස නිදිමැරීම, ඇසට විවේකයක් ලබා නොදී විද්‍යුත් තිර භාවිතා කිරීම, ඒ වගේම ආලෝකය අඩු ස්ථානවලදී පොත්පත් කියවීම ඇස්යට සම අවපහ ගැන්වෙන්න සහ ඇස්වට සම රැලි වැටීමට සහ ඇස්යට එල්ලා වැටීමට හේතු වෙනවා. ඒ වගේම තමයි දුම්පානය සහ මද්‍රව්‍ය භාවිතයත් ඇස්යට සමට හානි ඇති කිරීමට හේතු වෙනවා. ඒ වගේම සමහර වෙලාවට මානසික පීඩනය, ඒත් එක්කම මානසික ආතතිය හෝ මානසික රෝගාබාධ නිසා නින්දට සිදුවෙන බාධා වීම පවා ඇස්යට සම අවපහ ගැන්වෙන්න සම රැලි වැටෙන්න හේතු වෙන්න පුළුවන්. අධික ලෙස හිඩුවෙරියට නිරාවරණය වීම නිසාත් ඇස් වටා තියෙන සංවේදී සමට හානි වෙනවා. ඒ වගේම ආසාත්මිකතා නිසාත් ඇස් වටා සම අවපහ ගැන්වෙන්න පුළුවන්. ඇලර්ජික් රයිනයිටිස්. ඒ කියන්නේ පීනස වගේ ආසාත්මිකතා තියෙනකොට ගොඩක් වෙලාවට නිතර නිතර ඇස් කැසීම පොඩි කිරීම සිදු වෙනවා. මේ නිසා ඇස් වටා සම කළු පැහ ගැන්වෙන්න පුළුවන්. ඒ වගේම අපි භාවිතා කරන ආලේපන හෝ අපි ගන්න ආහාර හිමත් නැත්නම් ඖෂධ වලට ඇලර්ජික් වන වෙලාවට සමහර අයගේ ඇස් කසන ගතියක් ඇති වෙනවා. නිතර නිතර ඇස් ඇල්ලීම, කැසීම, පොඩි කිරීම ඇස්වට සමට හානි ඇති කරන්න හේතු වෙනවා. ඒ වගේම රසායනික ද්‍රව්‍ය අධික රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමත් ඒ වගේ ද්‍රව්‍ය දීර්ඝකාලීනව භාවිතා කිරීම ඇස්වට සම අවපහ ගැන්වෙන්න හේතුවක්. ඒත් එක්කම හෝමෝන අසමතුලිතතා නිසාත් ඇස්යට සම අවපහ ගැන්වෙන්න පුළුවන්. විශේෂයෙන්ම ගර්භණී කාලයේදී සමහර මව්වරුන්ගේ ඇස්යට සම අවපහ ගැන්වීමක් දකින්න පුළුවන්. මේ තත්ත්වය තාවකාලිකයි. ඒ වගේම විවිධ චර්ම රෝග නිසාත් ඇස්යට සම අවපහ ගැන්වෙන අවස්ථා තියෙනවා. රක්තහීනතාවය, විටමින් උනතාවය වගේ පෝෂණ උනතාවයන් නිසාත් ඇස්යට සම රැලි වැටීම, අවපහ ගැන්වීම සහ එල්ලා වැටීම සිදු වෙන්න පුළුවන්. ඒ වගේම වයස්ගත වීමත් එක්ක ඇස්වට සමෙහි තිබෙන කොලජන් වගේ ප්‍රෝටීන තන්තු වල ලිහිල් වීම නිසාත් ඇස්යට සම එල්ලා වැටීම සහ රැලි වැටීම සිද්ධ වෙන්න පුළුවන්. හරි. අපි කොහොමද ඇස්යට සම කළු වීම,
සමර ඇලිවැටීම සහ සම එල්ලා වැටීම අවම කරගන්නේ. අපි අද කතා කරපු ඇස්ශාස්ත්‍රිත ගැටලු ඇති කරන චර්ම රෝගයක්, ආසාදනිකතාවයක්, හෝමෝන අසමතුලිතතාවයක් හෝ මානසික පීඩාකාරී තත්ත්වයක් ඔබට තිබෙනවා නම් ඒ සඳහා ප්‍රතිකාර ලබා ගන්න ඕනි. ඔබට ඒ වගේ රෝගී තත්ත්වයක් නැත්නම් ඔබට පුළුවන් අපි අද මේ කතා කරන සරල දේවල් පහ අනුගමනය කිරීමෙන් ඇස්ශාස්ත්‍රිත ගැටලු අවම කරගන්න. පළවෙනි දේ තමයි සුවදායි නිින්දක් ලබා ගැනීම. පැය 6ක් 8ක් අතර සුවදායි නිින්දක් ලබා ගැනීම නිරෝගී සමක් ඇති කිරීමට අත්‍යවශ්‍ය වෙන බව පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. ඒ නිසා අධික ලෙස නිදිමැරීමෙන් වැළකීලා සුවදායි නිින්දක් ලබා ගැනීමෙන් අපට පුළුවන් ඇස්සට සම අවපැහැගැන්වීම, සම රැලි වැටීම සහ එල්ලා වැටීම අවම කරගන්න. දෙවෙනි කාරණේ තමයි ඇසට විවේකයක් ලබා දීම. අධික ලෙස වැඩි කාලයක් විද්‍යුත් තිර භාවිතා කිරීමෙන් වැළකී සිටීම ඉතාමත් වැදගත්. අපි දන්නවා වර්තමානයේ ඔන්ලයින් ඉගැන්වීම්, ඒ වගේම ඔන්ලයින් ඔස්සේ කරන රැකියාවන්, ඒත් එක්කම වැඩි වශයෙන් සමාජ මාධ්‍ය භාවිතා කිරීමට හුරු වීම වගේ දේවල් හින්දා විද්‍යුත් තිර භාවිතා කරන කාල සීමාව ඉතාමත් වැඩි. ඉතින් ඒ නිසා විද්‍යුත් තිර භාවිතා කිරීමේදී හැකි පමණ වරින් වර ඇසට විවේකයක් ලබා දීමෙන් ඒ කටයුතු වල යෙදීම තමයි වැදගත් වෙන්නේ. ඒ වගේම හැකිතරම් ඒ විද්‍යුත් තිර භාවිතා කරන කාල සීමාව අඩු කිරීමත් මේ ඇස්ශාස්ත්‍රිත ගැටලු අවම කරගන්න ඉතාමත් වැදගත් වෙනවා. තුන්වෙනි කාරණාව තමයි අධික ලෙස හිරුවෙලියට නිරාවන්නේ වීමෙන් වැළකීම. ඔබට පුළුවන් ඇස්වට සම ආරක්ෂා කර ගැනීම සඳහා හොඳ ප්‍රමිතියකින් යුතු අවු කණ්ණාඩියක් භාවිතා කරන්න. ඒ වගේම ඇස්වට සමෙහි ඇතිවන ගැටලු අවම කර ගැනීමට තවත් ඔබ කරන්න ඕනි අත්‍යවශ්‍යම දෙයක් තමයි දුම්වැටි සහ මද්ද්‍රව්‍ය භාවිතයෙන් වැළකී සිටීම. හතරවෙනි කාරණාව තමයි පෝෂ්‍යදායි ආහාර වේලක් ලබා ගැනීම සහ ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීම. අපි හැමදාමත් කතා කරනා වගේ සියලුම පෝෂක කොටස් වලින් සමන්විත සමබල ආහාර වේලක් ලබා ගැනීමත් ප්‍රමාණවත් පරිදි ජලය පානය කිරීමත් ඇස්වටා සමෙහි පෝෂණය පවත්වා ගැනීමට ඉතාමත්ම වැදගත්. විශේෂයෙන්ම කොලජන් ප්‍රෝටීන්, යකඩ, විටමින් C, E, K වගේ විටමින් වර්ග අඩංගු ආහාර ඔබේ ආහාර වේලට එකතු කර ගැනීම ඉතාමත් වැදගත්. ඒ සඳහා ඔබට පුළුවන් අලුත් එළවලු, නිවිති වගේ පලා වර්ග, සෝයා බෝංචි, ඒ වගේම මස් සහ මාළු වර්ග, තක්කාලි, පිපිඤ්ඤා වගේ ආහාර, ඒත් එක්කම අන්නාසි, අලිපේර වගේ පළතුරු වර්ග ඔබේ ආහාර වේලට එකතු කරගන්න. පස්වෙනි කාරණාව තමයි රූපලාවන්‍ය ද්‍රව්‍ය භාවිතා කිරීමේදී සැලකිලිමත් වීම. අපි දන්නවා ගොඩක් රූපලාවන්‍ය ආලේපනවල නැත්නම් නිෂ්පාදනවල සටහන් වෙනවා මේ නිෂ්පාදනය ඇස්වටා සමෙහි ආලේප කිරීමට සුදුසු වෙන්නේ නැහැ කියලා. ඒත් එක්කම ඇස්වටා සමට ආලේප කිරීම සඳහා විශේෂයෙන්ම සකස් වුණු ආලේපන වර්ග තියෙනවා. ඇස්වටා සමෙහි තෙතමනය පවත්වා ගැනීමට, ඇස්වටා සමට පෝෂණයක් ලබා දීමට විශේෂයෙන් ඒ වගේ සැකසුණු ඇස්වටා සමට පමණක් සැකසුණු ආලේපන වර්ග භාවිතා කරන්න පුළුවන්. මෙවැනි ආලේපන වර්ග තෝරා ගැනීමේදී හොඳ ප්‍රමිතියකින් යුක්ත වීම, රසායනික ද්‍රව්‍ය අඩුවීම වගේ දේවල් ගැන විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනි. ඒ වගේම ඇස්වටා සමට පෝෂණයක් ලබා දෙන්න ඔබට පුළුවන් ස්වභාවික ද්‍රව්‍ය භාවිතා කරන්න. ඒ අතරින් ඔබට පුළුවන් අමු අල පෙති, පිපිඤ්ඤා පෙති, ඒ වගේම තැඹූ තේ කොළ හෝ භාවිතා කරන ලද ටී බෑග්ස් භාවිතා කරමින් ඇස්වටා සමට පෝෂණය ලබා දෙන්න සහ තෙතමනයක් සිසිලසක් ලබා දෙන්න මේ ද්‍රව්‍ය භාවිතා කරන්න. නමුත් ස්වභාවික ද්‍රව්‍ය භාවිතයේදී පවා ඒ වගේ පිරිසිදුකම ගැන, ඒත් එක්ක මේවයි අඩංගු වෙන්න පුළුවන් විවිධ රසායනික ද්‍රව්‍ය ගැන විශේෂයෙන් අවධානය යොමු කිරීම ඉතාමත්ම වැදගත්. ඉතින් අපි හිතනවා අපි අද කතා කරපු කරුණු ඔබට ගොඩක් වැදගත් වෙන්න ඇති කියලා. ඒ වගේම අපි බලාපොරොත්තු වෙනවා අපේ ඉදිරි වීඩියෝ වලින් ලිංගික අධ්‍යාපනය පිළිබඳ වැඩිදුර කතා කරන්න. ඉතින් අපි අද කතා කරපු කරුණු අනුගමනය කරලා ඔබත් උත්සාහ කරන්න ලස්සන නිරෝගී ඇස් දෙකක හිමිකරුවෙක් හිමිකාරියක් වෙන්න. එහෙනම් අදට අපි ඔබෙන් සමුගන්නවා.